මම තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරම්භක සභාපති. එම නිසා ඒ දේශපාලන පක්ෂයේ දර්ශනය අනන්‍යතාවයේ ප්‍රතිපත්ති පිළිබඳ මා තුළ තිබෙනවා ඉතාමත් පැහැදිලි සම්පූර්ණ අවබෝධය. අද රටේ පවතින තත්ත්වය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සහ මුලින් හාත්පසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලික ප්‍රතිපත්තිවලට පටහැනි කියලා. කිසිසේත් ඒ දෙක ගලපන්න බෑ. දැන් හදිසි නීති රටකට අවශ්‍යයි. තාමත් පරිස්සමින් දුරදිග බලලා බොහොම ගැඹුරින් කල්පනා කළා තමයි හදිසි නීති ප්‍රකාශයට පත් කළ යුත්තේ. මේ හදිසි නීතිය පිළිබඳ විවාදයේදී අපි ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීන් අතරේ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීන් අතරේ අපි එකඟතාවයන් දෙකක් ගොඩනැගුණා. එකක් තමයි හදිසි නීතියට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීම. ඒ වගේම ඡන්දයෙන් ඉවත් වෙලා ගිහිල්ලා ආණ්ඩුවට විරෝධය පළ කිරීම. මට වඩා හොඳින් ඔබ දන්නවා මේ පාර්ලිමේන්තුවේදී 41 දෙනෙක් ඡන්දය භාවිත කරන්නට පැමිණියේ නැහැ. එයින් අති බහුතරය කුමන කණ්ඩායම් කුමන පක්ෂ නියෝජනය කරන්නන්ද කියලා කියන එක පිළිබඳව අපේ මිත්‍රයන්ට කිසිම සැකයක් පවතින එකක් නැහැ. ඒක ඊටාම විවෘත තලයේ තියෙන කාරණාවක් නිසා. ආණ්ඩුව පැත්තෙන් පුරවැසියාගේ අයිතීන්ට ගරු කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම උද්ඝෝෂණ කරුවන්ගේ පැත්තෙන් මහජන දේපල ආරක්ෂා කර ගැනීම, පුරවැසියාගේ අයිතීන් වලට ගරු කිරීම. ඒ නිසා හැම පාර්ශ්වයකින් අපිට පොදුව ඉල්ලන්න තියෙන්නේ විනාශය විනෝදයක් විදියටවත්. එහෙම නැත්නම් විනාශය ගරා වැටෙන පාලනයක මුක්කුවක් ලෙසවත් පාවිච්චි කරන්න කටයුතු කරන්න එපා. සමහර කෙනෙක් අහන්න පුළුවන්, ඇයි පාර්ලිමේන්තුවේදී අපි කතා කරලා මේ ගැන කිව්වේ නැත්තේ කියන එක. අද මේ සිටින කණ්ඩායමේ කිසිම කෙනෙකුට ඊයේ පාර්ලිමේන්තුවේදී කතා කිරීමේ අවස්ථාවක් ආණ්ඩු පක්ෂයෙන් ලබා දුන්නේ නැහැ. ඒ නිසා තමුන්නාන්සේලාට තමයි අද අවස්ථාව ලැබෙන්නේ අපේ මතය ජනතාවට කියන්නට. පහුගිය කාලයේ මේ රටේ ඇතිවෙච්ච විරෝධතා නිසා විවිධ ආකාරයේ හානි සිද්ධ වුණා නම් ඒ කණ්ඩායම අතර ඉන්න එක වින්දිතෙක් තමයි මම. එහෙමනම් ඒ ආකාරයට බැටකාපු කෙනෙක් විදියට ඇයි මම මේ හදිසි නීතියට විරුද්ධව ඡන්දය දෙන්නේ කියන කාරණය අපි පැහැදිලි කරන්න ඕනේ මේ රටේ ජනතාවට. අපි වෛරයෙන් වෛරය පිළිසිදෙන්නේ නැහැ කියලා විශ්වාස කරන හොඳ බෞද්ධයෝ. අපි විශ්වාස කරන ප්‍රචණ්ඩත්වය අපි ප්‍රතික්ෂේප කරන ගමම් ප්‍රචණ්ඩත්වයට විසඳුම මර්ධනය නෙවෙයි කියන කාරණේ.